साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, අද වර්ෂ 2019 ජූලි මාසේ 19 වනදා වෙලා උදෑසන 9:00 පසු වෙලා තිනවා. මේ ස්වාමින් වහන්සේ මේ මොහොතේ වැඩවාසය කරන ඊ පානදුර අලුබෝ මුල්ලේ පින්නත් මාත්මයකට අයත් පින්නත් පවුලකට අයත් ඔවුන්ගේ පෞද්ගලික නිවාසය මේ මොහොතට අදාළව මේ ස්වාමීන් වහන්සේගේ ආරණ්‍ය සේනාසන කුටි බවට පත් වෙලා තින්නේ. මේ වස්සා නිරිතව ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ වස්වාසය කළ තින් නිසා ඒ අවස්ථාවේදී ඒ ස්ථානයේ ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධතාව ගොඩනගාගෙන තිනවා. ඒ යාල ඒ පින්නත් පවුලට අයත් තවත් භූමි භාගයක පිටව තිබෙනා වූ ආරණ්‍ය සේනාසන කුටිය තුළ ඒ වස්සා නිර්තිය වැඩවාසය කරනා වූ ස්වාමින් වහන්සේලා දෙනමක් සායිට අතිරේක ඔය ස්ථානයේ රැඳින්නා වූ මේ මාත්මයා ඒ නිවන සොයාගෙන යන්නා වූ පින්නත් ස්වාමින් වහන්සේලා දෙනමක් සායි මාත්මයා ඒ ස්ථානයේ ඉඳලා සූදානම් වෙනවා වස්සා නිර්තිය තුළ අපේ කාර්ය නිමාවක් කොමාරි අවසානයක් කෙලවරක් සන්ටුවන් කර ගැනීම සඳහා විදර්ශනාව තුළ තමන්ගේ මේ වනි තිබෙන්න්නා වූ අලුත්ම විදර්ශනා අධ්‍යැකීමවත් කොයි ආකාරයෙන්ද මම මේ වන විට ලොවතුරා අමාමෑණී අනන්තව සම්මා සම්බුදුපාණන් වහන්සේලා සදාකාලිකෝ නිවීසැන්සුනා වූ නිවන්න අත්දක්විින් ඉන්නේ කෙනෙ. මම කොහොමද ඒහි පක්ෂිකව නිවන්න අත්දකි. ධර්මය තිබෙන්න්නා වූ ඒ පක්ෂි ගුණය මේ මොහොතේ මම සාන්දිටිකව කොයි ආකාරයෙන්ද ඒකෙ තිබෙන්නා වූ අකාලික බව මේ ධර්මයේ තිබෙන්නා වූ ගුණ තුන මේ මොහොතේ මම අත්දකින්නේ කොහොමද කියන එක තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. අන්නේ විදර්ශනාවේ අත්දැකීම් තමයි ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ සඳහා විශ්ව ධර්මතාවය සියලු සාධාරණත්ව ඉෂ්ට කරලා තිනවා. ස්කයිප් තාක්ෂණයවත් ස්කයිප් තාක්ෂණය හිමිගම් කෙනෙහි මාතුරු තමන්ගේ කාර්යභාර ඉෂ්ට කරලා තිනවා. ඒ අය දැන නැතු ඇති මේ වගේ උතුම් කාර්යයක් වෙනවා කියලා ස්කයිප් කරා. නමුත් ඒ කාර්යට අතහිත ලැබිලා තිනවා. ඒ තමයි විශ්ව ධර්මතාවයේ ස්වභාවය. ඒ වගේම YouTube ජාලයක් තවත් කාර්යයක් ඉෂ්ට කරලා තිනවා. මේ මොහොතේ ලෝකේ පුරාවට ඉන්නා වූ සියලු දෙනාට නැවත අඩුවක් පාඩුවක් නැතුව ඇසිය යුතු ශ්‍රවණය විය යුතු ධර්මය එකතු කරගන්න වාර්තා කරගන්න සටහන් කරගෙන නැවත නැවතත් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් කර. ඒ අනුව YouTube ජාලයත් විවෘතලා තියෙනවා. ඒ අර පින්නතුන් මෙවටත් සම්බන්ධ වෙලා ඇති. තවත් පින්නතුන් ඉදිරියේදී මේ මොහොතේ ඉඳලා තවත් අවුරුදු 2300 නෝඩු කාලයක් සම්බන්ධ වෙන්න සම්බන්ධ වේවි. ඒ අයට එහෙම සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. මේ වනට ධර්මය සාන්දිිට්ටිකව අකාලිකව ඊපක්ෂිකව අත්දකින්නා වූ බවට තොරතුරු පැහැදිලිව වාර්තා වෙලා තියෙන බව මේ බණැහෙන්නා වූ පිඳුදුන් දන්න. තම තමන්ට අත්දකින්න පුළුවන් වුණත් බැරි වුණත් එහෙම අත්දකින්න පුළුවන් ආ හිටව කියන එකට තොරතුරු තියෙනවා. ඒ සඳහා ආසන්තම සාක්කියක් ඊයේ තියෙනවා. ඊයේ උදෑසන පැවැත්වුණා වූ කමඨාන් සාකච්ඡාවකි. ඒත් ස්කයිප් ජාලය හරහා තමයි සම්බන්ධතාව ගොඩනැගුණේ. ඒ මාත්මිය මේ වනට ලෝකයේ මේ ධර්ම වැඩසටහන හරහාත් අවුරුදු 4කට ආසන්න කාලයක් අත් නොදැක්කා වූ මට්ටමේ අත්දැකීම් රාශියකට පත් වෙලා අනාගාමී ඵලය තමන්ට ප්‍රත්‍යවේක්ෂා වුණා කියන මට්ටම තුළ සාකච්ඡාවක් භාජනය වුණා. ඒ වෙලාවේ ඒක හේතුඵල ධාම තුළ YouTube ජාලයට ගියේ නැහැ. නමුත් සන්ධ්‍යා වෙනකොට ඒකේ මහත්මයා YouTube ජාලයට ඇතුළත් කළ දින බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
අන්නේයාරා මේ පින්නතුන් දැඟෙනට තේරුම් ගන්න ඕනේ සංසාරයෙන් එතරවීමේ කඩයිම තැන් අවමවාසයෙන් මේ භවය මගේ සෝවාන් පලේ ලබා ගැනීමේ කඩයිමට පත්වෙන්න පුළුවන් හැකි ධර්මයක් තියෙන වෙලාවේ ඒ ගෞතම බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩඉන්න වෙලාවේ කොයි ආකාරයෙන්ද මම ඒ ජීවමාන සම්බුදු ශාසනය අත්දකින්න මේ ධර්මය අත්දැකීමක් මිසක් ධර්මය කටපාඩම් කිරිල්ලක් නැත්නම් කල්පනා කිරිල්ලක් නෙමෙයි. මේ වෙනස තමයි මේ විදර්ශනා කියලා අත්දකි. ඒ වෙනස අත්දකින්නා වූ ස්වාමින් වහන්සේලා දෙනමත් මේ මාත්මයක් තමයි තමන්ගේ අත්දැකීම දුවක් කියන බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ පුරාට ඉන්නා වූ ඒ සිල් දිනාට ඒක ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට අතිරේකව දිබ්බ සුදා දේවරුණුත් ශ්‍රවණය කිරීමේ අරමුණ සඳහා සූදානම් වෙලා ඉන්න බව දන්නවා. එය තමයි මූලිකත්වයේ මේ සිල් කාර්යයන් කරයි. මේ කෙටි මතක් කර ගැනීම සමගම අපි මහත් වූ ධර්ම ගෞරවයෙන් මේ ධර්මයේ මේ වෙලාවේ දේශනා කරන්න තින්නේ ස්වාමින් වහන්සේලා දෙනවත් මාත්මයත් මේ ස්වාමින් වහන්සේ තින්නේ සඳහා සුළු මැදිහත් වීමක් පමණයි. අමාරු විට මැදිහත් වීමක් අවශ්‍ය වෙනෙකුත් නැහැ. බලම නිසා මහත් වූ ධර්ම ගෞරවයට ආරාධනා කළා මේ ස්වාමින් වහන්සේලාටත් මාත්මයටත් තම තමන්ගේ තිබෙනා අත්දැකීම් කොයි ආකාරයෙන්ද මේ වන විට තමන්ගේ නිවන පැත්තට හැරලා තියෙන කියන අත්දැකීම ඉදිරිපත් වන්න කියලා මහත් වූ ධර්මවල ආරාධනා කරනවා. මේ ස්වාමින් වහන්සේලා දෙනමටත් මාත්මයටත් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන ලෙස ආයසතුන් කොහොමද තමන්ගේ අත්දැකීම් වෙනවත් අනිත් මාත්‍යව කවුරු හරි ඊළඟ අත්දැකීම් ඉදිරිපත් කරන කවුද කියලා බලන්න. අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකී නමස්කාරය වේවා. මේ අවසානෙට සිද්ධ වෙච්ච භාවනාවක මේ අත්දැකීම ප්‍රකාශ කරන්න අවශ්‍යයි. බා ඉර දැන ගැනීමක් ආවා. එතින් කෙලින්ම අර කමඨහනට ගියා. ඒ නිසා අර සියුම් ස්වභාවය අත්දැක්කා. ඒ අතරතුර සද්ද දැනුණා. හැබැයි ඒක පිටින්ම ඇවිල්ලා ගියා මිසක් මේ ඊපස්සේ ගියේ නැහැ කියන වගේ ස්වභාවයක් දැනෙනවා. මොකද නිතරම වාගේ අර අවධානය තිබුණේ මේ අර සියුම් ස්වභාවයේ සහ ඒකත් එතනින් එහාට නැවත නැවත හැම අතරකටම කමටහන වැටිලා ඒ නිසා මේ තවත් එහාට සියුම් ස්වභාවයට ගියා මිසක් මේ නැවත අර ඔලා ටික දැන ගැනීම ලොකුවට ආවේ නැහැ. විනාඩි දෙකක් තුනක් විතර වගේ අවසාන මේ භාවනාවේ ඉඳලා තිනවා. අර වැඩි වාර ගානක් අර සියුම් ස්වභාවය අත්දැකීමෙන් සිටියා. අනික හැම වෙලාවකම මේ ඇයි අතරට සද්ද ඇවිත් ගියා කියන දැනීම තිබ්බා. ඔව් ආදින් දිවක් කියන්නේ මේ භාවනාව විනාඩි 3ක පමණ කාලයක් කරුණා අත්දැකීම් කිහිපයක් ඉදිරිපත් කරනවා. එහෙමයි. එතකොට ඒ අර ආයසුන්දර මොකක්ද අවබෝධ වුනේ? අර නීවරණ වලින් තොර මොහොතවල් වැඩි වාර ගානක් ඉඳලා තියෙනවා. ඒ අතරට කමඨහන හැම වෙලෙම ඉස්සර වෙලා තියෙනවා. ඒ වගේම එතකොට නීවරණ නැති හැම මොහොතකම වාගේ බොහොම සැනසිලිදායක ස්වභාවයක් අත්දැක්කා. ඒ වගේම මේ අර සත සම්‍යප්පදාන වීර්ය කියන ඒ ටික ක්‍රියාත්මක වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ අකුසලයේ මත අකුසල හටගන්න එක නැති වෙලා තියෙනවා. එතකොට අකුසල පැත්තේ දෙකම දුරු වෙලා තිබිලා තියෙනවා. ඒ වගේම උපන් අකුසලයක් තිබිලා තියෙනවා. ඒක වැඩි දියුණු පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ මත ඒකට ඡන්දේ තිබිලා තියෙනවා. ඒකට ඒ ස්වභාවයටයි දැන් කැමැත්ත හිතලා තියෙන්නේ. එතකොට ඒ පිළිබඳ චිත්ත විරිය වීමන්සය හතරක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ටික තමයි සවින්නස දැනට තියෙන අවබෝධය. අවබෝධ රාශියක් තියෙනවා. මුලින්මදී ඉවත් කරේ නීවරණ නැතුව ඉන්න පුළුවන් කමක් තිබුණ අවස්ථා තියෙනවා කියලා. එහෙමයි. ඒකට සාක්ෂි ඉවත් කරන බලන්න. අර රෝලාරික දැන ගැනීම වලින් එහාට ගියාම ඒ ස්වභාවයේ බොහොම සියුම් ඒ ස්වභාවය මට දැනෙන විදිහට විතක්ක ਵਿਚාර මට්ටම වාගේ කියන්නේ අර රූපාකාර වලට ලොකුවට ගිහිල්ලා නැති ස්වභාවයක්. ඒ සහ එතන ඇලෙන්න ගැටෙන්න මොකවත් මොන ගැහිලා නැහැ. එතනින් ඉවත් වෙන්න ඕනේ කියලාවත් ඒක අල්ල ගන්න ඕනේ කියලාවත් එහෙම දැනගැනීමක් නැහැ.
හැබැයි ඒක දැන ගැනීමක් නිසා මේ කමටහන ඒ අතරට වැටලා තියෙනවා හැම වෙලේම. ඔය දැන් ඔතන නීවරණ නැතු හිටියා කියන එකේ අත්දැකීම කිසිපත් කරන්න අසුදු පාට දැන්. නීවරණ නැතු හිටියා කියන අත්දැකීම තමයි අර ඇලෙන ගැටෙන ස්වභාවයේ අර කලබලකාරී ස්වභාවයේ නැති බව. ඔය කලබලකාරී ස්වභාවයේ නැති කම කියන්නේ මොකද අත්දැකේ තමන් ඒක උට. අර සියුම් ස්වභාවයේ සහ දැනගැනීම් වලින් ඉවත් වෙන්න ඕනේ කියන හැම ලොකු කලබලයක් තිබුණේ නැහැ එතන. ඔය සියුම් ස්වභාවය කියලා මොකද්ද අත්දැක්කේ? ඒ ස්වභාවයේ වචන වලින් නම් කියන්න මට හරියට පැහැදිලි නැහැ. නමුත් මේ දැන් අත්දැකීමක් තියෙනවද නැද්ද? තියෙනවා තියෙනවා. එතන නිකන් මොකද ඒක වචන වලින් කියන්න පුළුවන් නේද අත්දැකීම? ඉන්නවා වාගේ තේරෙනවා. يعني තමන් මේ මැරිලා නැහැ වගේ ජීවත් වෙලා ඉන්නවා වගේ ස්වභාවයක් තේරෙනවා. ඊට අමතරව මේ බාහිරින්මකුත් ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එහෙම දැන ගැනීමක් නෙමෙයි. කියන්නේ එළියට සම්බන්ධ වෙලා නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ. ඒ අතරතුර හැබැයි මේ ඉඳලා හිටලා සද්ද ඇහිලා තියෙනවා. ඒ කියන අත්දැකීම තියෙන අවස්ථාවට ආයසුඳුන් කියන දැන් නිවර නැහැ කියලා. එහෙමයි. ඇයි එතන නිවර නැහැ කියන්නේ උඩ? නිවරණ නැහැ කියන්නේ එතන අර ඇලීම් ගැටීම් ස්වභාවයේ තිබිලා නැහැ වාගේ තමයි. يعني ඇලෙන ගැටෙන දෙයක් හම්බ වෙලා නැහැ මට. ඔය 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 විස්තර කරන්නේ අහලා තියෙන බණ වලින්නේ. අත්දැකීමෙන් කිව්වොත් එහෙම දැන් කොහොමද දෙන උත්තරේ උඩ? අත්දැකීම තියෙන්නේ අර බොහොම සැනසිලිදායක ස්වභාවයක් තියෙනවා කියන එක තමයි අත්දැකීමට තියෙන්නේ. සැනසිලිදායක ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඒතකොට අත්දැකීම තමයි සැනසිලි ස්වභාවයක් තියෙනවා කියන එක. එහෙමයි. ඒක නිවර්ණ නෙමෙයිද? ඒක නෙවෙයි කාමච්ඡන්දේ කියන්නේ. එහෙම බැලුවොත් නම් ඉතින් ඔව් ඒකට කැමැත්ත නම් තිබිලා තියෙනවා තමයි. ඒකට කැමැත්ත තිබිලා තියෙනවා. සැනසිලිදායක ස්වභාවයේ හැබැයි ඒතර නතර වෙලා ඉන්න ඕනේ කියලා එහෙම ඒක හොයන්න යන්නේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒ දැනෙන මොහොතේත් කමටහන පාවිච්චි කළා කිව්වා. කමටහන පාවිච්චි කළා තියෙනවා. එහෙමයි. ඔව්. ඒ නිසා තමයි එතනින් එහාට එහාට ගිහින් තිබුණේ. කියන්නේ එතන නතර වෙලා ඒක හොය හොය ඉඳලා නැහැ. එතන නතර වෙලා ඒක හොය හොය ඉඳලා නැහැ. ඒක උතන නීවරණ නැහැ කියලා කියන්නේ නීවරණ කිම පහක් තියෙනවනේ. එහෙමයි. කොයි නීවරණ නැත්ති කියලා කියන්න පුළුවන්ද උතන? තමන්ට ඒකත් කරෙන්නේ. දැන් අර දැන් ද අපිට ඕලාරික අත්දැකීමක් එනකොට නම් එකකින් ඉවත් වෙන්න ඕනේ කියන එතන ගැටීමක් එනවනේ. ඔව්. දැන් මෙතන එහෙම ලොකුවට තිබිලා නැහැ කියලා තමයි වැටහෙන්නේ. එහෙම ගැටුම් ස්වභාවයක් සහ තවත් මොහොකට හරියන්න ඕනේ කියලා ඇලුම් ස්වභාවයක් තිබිලා නැහැ. තිබිලා නැහැ. එහෙමයි. ඒකට ඒක තිබිලා නැති නිසා ඒකට මොකක්ද ඒ නැති වෙලා තින්නේ ඉවරනේ. කමච්ඡන්ද ව්‍යාපාද දෙක එතන ලකුට අදකින්න එහෙම ඒ ස්වභාවය නෑ වාගේ තමයි තේ වැටෙන්නේ. يعني කාමච්ඡන්දේයි ව්‍යාපාදේයි නෑ කියලා. එහෙමයි. හ්ම්. වෙන මොනවද? ඒ ස්වභාවය ඉතින් හොඳ පැහැදිලි එතන. ඒ කියන්නේ ඒ අධ්‍යක්ෂකගේ ඒ ස්වභාවය ගැන කිසි සැකයක් එහෙම නෑ මේ කුසල මාර්ගය කියලා වැටහෙනවා හොඳට. ඒ කියන්නේ මෙතන මේ අර බොහොම අර කලබලකාරී ස්වභාවය නැති නිසා ඔව් එතන සහ මේ මාර්ගයේ ඉන්නවා කියන තහවුරුව තියෙන නිසා එතන විචිකිච්ඡාව නැහැ කියලා මට දැනෙනවා. විචිකිච්ඡා නැහැ කියලා තියෙනවා මාර්ගයේ ඉන්න නිසා. එහෙමයි. ඔය මාර්ගයේ ඉන්නවා කියන එක සාක්ෂිය මොකක්ද? ඒ තමයි අර සතර සම්මාප්‍රදාන වීර්යය තියෙනවායි කියන එක. ඔය තව තව විස්තර කිරීම කරන්නේ ඔය භාවනා අධ්‍යක්ීමෙන් කිව්වොත් එහෙම මාර්ගයේ ඉන්නවා කියන එක මොකක්ද? එතන ස්වාමීන් වහන්සේ දැන් අර දැන ගැනීම එහෙම ගිහිල්ලා නැති නිසා එතන එතකොට මේ අකුසලයේ මත අකුසලයේ අර හටගෙන තියෙන ප්‍රමාණයෙන් අඩුයිනේ. ඔව්. සහ එතකොට ඒ වෙනුවට එතකොට කුසලයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා වෙනදා පෙර දැන් අපි අනික් වෙලාවල් වලදී දැන ගැනීම වලට යන එක මෙතන දැන ගැනීමෙන් නොදැන ගැනීමටයි ගිහින් තියෙන්නේ බොහෝ වෙලාවට. දැන ගැනීම ස්වභාවයක් තිබුණා ඊළඟට නොදැන ගැනීම ස්වභාවයක් තමයි තිබුණේ. කියන්නේ එතනින් සියුම් පැත්තට ගිහිල්ලා මිසක් මේ ආපු අරමුණ ඔස්සේ කොහේ හරි එහෙම ගියේ ස්වභාවයක් නෙමෙයි දැනෙන්නේ. ඒ හින්දා මට හිතෙනවා ඒ
නූපන් කුසලයකුත් එතන තියෙනවා, ඒ කුසලයේ වැඩි දියුණු වීමකුත් තියෙනවා කියන අත්දැකීම තමයි තියෙන්නේ. මොකද්ද නූපන් කුසලයේ එතන? නූපන් කුසලයේ කියන්නේ අර සියුම් ස්වභාවය. සියුම් ස්වභාවය. ඔව් අර මහා ඕලාරික භාවයෙන් අඩු බොහොම සියුම් ස්වභාවයක් අත්දැකීමක් තියෙනවා. එතනත් නතර නොවී ඉස්සරහට යන උත්සාහය සහ කමඨහනේ දීලා තියෙන හින්දා තමයි මේ එක වැඩි දියුණු වෙලා කියලා. ඇයි ඒක නූපන් කුසලයේ කියන්නේ? උපන් කුසලයේ කියන්නේ? උපන් කුසලයේ කියන්නේ දැන් ඒ ස්වභාවයේදී අර ඇලෙන ගැටෙන මට්ටම අඩු හින්දා තමයි මම එහෙම කියන්නේ මේ නූපන් කුසලයේ කියලා. මොකද වචන පැහැදිලිුනේ නැگی මොකද කිව්ව වචනේ? අර ඇලීම් ගැටීම් මට්ටම අඩු හින්දා මට්ටම අඩු කියන එක. ඔව් ඒ හින්දා එතන ඉතින් කුසල් ස්වභාවයක් ඒ මට්ටමෙන් කුසල් ස්වභාවයක් තියෙනවා. ඒ මට්ටමෙන් කුසල් ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඔය ඕක ඔය කියන ස්වභාවය අධ්‍යක්ීමට සාරාංශගත වෙලා ඔයක පිළිබඳව ආර්ය භාෂාවේ තමන්ට ඇහිලා තියෙන වචන වලින් එමත් ආර්ය භාෂාවෙන් තමන්ට ඕක වෙනත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් වෙන ප්‍රකාශනය. අධ්‍යක්ීමට මොකද අධ්‍යක්ීම ඔය කාල පරිච්ඡේදයේ විනාඩි දෙක තුනක භාවනාවක් ගැන කියන්නේ. එහෙමයි. ඒ කාල පරිච්ඡේදයේ සමස්ත කාලය ඕක නෙමෙන්න පුළුවන්. ඒ සමස්ත කාලය යම් කිසි කොටසක් මොකද්ද ඔය අත්දැකීම කියලා එහෙම මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරන්න තියෙනවා පුළුවන්. එතන ඔය අත්දැකීමේ ස්වභාවයට ආර්ය භාෂාවෙන් බුදු පියාණන් වහන්සේ භාවිතා කරලා තියෙන වචනේ කියන්න පුළුවන්ද කියලා අහන්නේ. නීවරණ නැති ස්වභාවයක් තමයි කියන් තියෙන්නේ. එහෙමනම් ඔය නීවරණ නැති ස්වභාවයට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා දෙන වචනේ මොකක්ද? ධ්‍යාන ස්වභාවයක් වගේ. ධ්‍යාන ස්වභාවයක් වගේ. එහෙමයි. වගේ කියලා කියන්නේ. ඒ වගේ තමයි ඉතින් එක වචනකින් කියනවා නම්. ධ්‍යාන ගැන ධර්ම දේශනා ශ්‍රවණය කරලා දිනවද? එහෙමයි ටිකක් අහන්න ලැබුණා. ධ්‍යානගෙන ධර්මයෙන් ශ්‍රවණය කරන්න කියලා උපදේශය ලැබුණාද? එහෙමයි. ඔව් එහෙනම් ඉතින් ඔය උත්තර දෙන්න පුළුවන් වෙන්නේ පායි. ඒක ගොඩක් දුරට ධර්මය හරියට ඇතුළට ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. කොහොම හරි මේ අර නීවරණ නැති තැන අනිත් පැත්තට ඒ වෙනුවට එන අංග ටික තියෙනවා වගේ දැනෙනවා. ඔය දෙමුණට දැන් ඒක චක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන අංග පහ ක්‍රියාත්මක වෙච්ච හින්දා තමයි නීවරණ ස්වභාවයේ නැත්තේ කියලා. ඔය ඉතින් නීවරණ ස්වභාවයේ නැත්තේ නිසා නම් ඒදී ඔය නීවරණ සි කියලා ප්‍රකාශ කරන්න නැතුව මෙතෙන් ධ්‍යාන කියලා ප්‍රකාශ කරන්න තිබ්බනේ මුලින්ම. ඇයි ප්‍රකාශ වෙන්නේ? එහුන්නේ ස්වාමීන් වහන්සේ. ඒතකොට නීවරණ පැත්තෙන් කතා නොකර මම ධ්‍යාන ගත වෙලා හිටියයි කියලාම ගලින් ප්‍රකාශ කරන්න තිබ්බනේ. ඒ වෙන ප්‍රකාශු නැත්තේ. මට හිතුණා ඉතින් මේ දෙකම එකමනේ අරක විස්තර සහිතව මට දැනිච්ච එක ඉස්සෙල්ලා කියන එක හොඳයි කියලා. ඒ මට අවබෝධ වුණේ නීවරණ පැත්තෙන් තමයි අවබෝධ වුණේ කියලා කියන්නේ. එහෙමයි. ධ්‍යාන පැත්තෙන් නෙමෙයි. විමසලා බැලුවාම ඉතින් පස්සේ දැන් ඒ දැනිච්ච ස්වභාවයේ දෙවණුව තමයි ඉතින් විමසලා බැලුවාම තමයි මට තේරුනේ මේ මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලේදී අර අත්දැකීම තමයි තිබුණේ මේ බොහොම සියුම් ස්වභාවයක ඉන්න එතන අත්දැකීමක ස්වභාවයක් තියෙනවා කියන එක තමයි අත්දැකීමට තියෙන්නේ. අත්දැකීම පිළිබඳව තමන්ගේ සාතිකයේ තියෙන්නේ නීවරණ නැති තත්වයක මං හිතා කියන එක. එහෙමයි. අඩු ගානේ අඩු මට්ටම ගහ හිටියා කියලා. ඒ කියන්නේ එක දිගට එහෙම හිටියා කියලා නෙමෙයි. ඔව්. වැඩි ඒ කාලයේ වැඩි වෙලාවක් එහෙම ඉඳලා තියෙනවා. මොකද දැනීම් වලට ගිය ස්වභාවය අඩුයි. බාහිරට ගැට ගැහිච්ච ස්වභාවය බොහොම අඩුයි ඒ කාලෙත්. වරින් වර ඉස්සන්නේ ඒ ඔය ස්වභාවයට යනවා කියලා කියන්නේ. එහෙමයි. ඔව් ඉතින් එහෙමනම් ඉතින් දැන් ඒක එතකොට ඒක තමයි දැන් පෞද්ගලිකව කරුණාවේ සමානලා ආසින්න කියලා ඇති. ඔය ධර්මයේ පිළිබඳව තමන්ගේ විශාල ප්‍රතික්ෂේප කිරීලක් තියෙනවා නේද ඔය කියන විදිහට? ධර්මයේ ඇහිලාම දී ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ දෙන්නේ. ඇහිලාම දැනෙන ස්වභාවය ගලප ගන්න තේරෙන්නේ නැහැ. ගලප ගන්න තේරෙන්නේ නැහැ නෙමෙයි ගලපිල්ලේදී ප්‍රතික්ෂේප කිරීලක් තියෙනවා. පැහැදිලිවම. ඒ පිළිබඳ ඇත්තටම කියන්නේ තවම ඒ පිළිබඳ සැකයක් තුට්ටක් තියෙනවා. ඒක තමයි ඇත්ත ස්වභාවයේ. මම මේක එහෙන බඩ පිළිබඳ සැකයක් කියන්න ඕනේද නැද්ද? මම මේක කියන්න ප්‍රකාශ කරන්න ඕනේ මේ විදිහටද කොයි විදිහටද කියන එක එහෙටි පැහැදිලිකමක් නැහැ.
අන්න ඒක තමයි. ඒ කියන්නේ නැවත නැවත මේ කමඨාන දෙන්න කලින් කමඨාන ඉදිරිපත් කළ යුත්තේ කොහොමද කියලා නැවත නැවත කල්පනා කරනව නේද? එහෙමනම් නැමෙද අවසානට වෙච්ච අත්දැකීම තමයි මම මේ කිව්වේ. අත්දැකීම නම් අවසානුනේ ගැටලුවක් නෑ. ඒක ප්‍රකාශ කරන්න ඕන විදිය සමහරලාට හිතෙනවා තමයි මම මෙහෙම කිව්වොත් හරිද කියනවා වගේ හිතෙනවා. අන්න ඒ වෙලාවේදී න්‍යායසඳුන් අපි කමටහන්නේ ඒක අයින් කරන්න කියලා උපදේශය දීලා තින්නේ පැහැදිලිවම බුදුහාමුදුරු. එහෙමයි. අන්න එතන විතර අඩුපාඩුව තියෙනවා. මේක නිර්වෘල් කරන්න පුළුවන් එකම තැන එතන තමයි. ඒක තමයි වඩාත්ම නිවැරදිම නිර්වෘල් කරන ස්ථානය. එතනින් තමයි මෙයා කම අත්දැකීමයි බණයි දෙක පටලවන්නේ නොතන්දිය. එහෙමයි. අර කල්පනාවට යෑම කන්ෆියුස් කරනවා. එහෙමයි. ඔබ මේමයි අත්දැක්ක මේ අත්දැකපු එක තමයි මේ කියන්නේ මේක වෙන මොකක් හරි ඇති මේක බලන්න ඕන තව කියලා. එතකොට කියනවා ඒක කියන්නේ නෙමෙයි කියන්නේ දුත් හාමුදුරුවෝ අර ප්‍රශ්න ආයේ ඒ ප්‍රශ්නෙම උඹට උත්තර දෙන්න බැරි වෙනවා. ඒ නිසා උඹ වට අහු වෙන්න එපා. දන්නවනේ හාමුදුරුවෝ කට. ඉතින් ඔන්නවා තමයි කියන්නේ ඊට පස්සේ. එන්නේ නමුත් මේ ඇත්තටම කල්පනාවට යනවා යම් මට්ටමක. අන්නේ කල්පනාවට යන්නේ අර ආයසුඳුන්ගෙත් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කල්පනාවට යන්නේක ආයසුඳුන් දන්නවා ගියාට පස්සේ කල්පනාවට ගියා කියන එක තමයි අල්ලගන්නේ. කල්පනාවට ගියා කියන එක තමයි අපි ඉවත් කරන්න ඕනේ එතන. ඒතකොට එතෙන්දී යා කියන කරුණ ටික අපි බලාගෙන ඉන්නවා නම් ඒ ටික එකට එකතු කළ ඉවරලා ගත්ත නිසා තමයි ආපහු ඇවිල්ලා ඒකම හදාද කියන්නේ මෙතන. එහෙමයි. අන්න ඒව ස්වාධීනව එතන යන්න දුන්නා නම් ආයසුඳුන් ඒක තමයි අපේ මේ අනුත්පාදේ ඥාණයට හේතුඵල සකස් වෙන දැන. එහෙමයි. දැන් අනුත්පාදේ ඥාණයට හේතුඵල සකස් වෙන්නේ නැහැ. මොකද සේඥාණිය යට කරනවා. එහෙමයි. සේඥාණිය යට කරලා පස්සේ අනුත්පාදේ ඥාණය හදන්නේ. එහෙමයි. යන්නේ එතන ওই තියෙන ගැටලුව හැබැයි භාවනා අධ්‍යක්ීම ඉතාමත් සීක්‍රට් ලෙස ඉස්සරහට ගිල දිනවා. කරු ප්‍රකාශන මුලින් ඉඳලාම ආරම්භයේ ඉඳලාම කරු ප්‍රකාශන හැබැයි එකක් තේරුම් ගන්න ආයසුඳුන් ආයසුඳුන්ගේ ඉන්ද්‍රිය සංවරයේ සෑහෙන මදි. ඔය යෝගාවචර මට්ටමේදී ඉන්ද්‍රිය සංවරය ගොඩාක් තියෙන්න ඕන. දැන් ඉන්ද්‍රිය සංවරය හැදෙන්න ඕන තැන තමයි දැන් පටන් ගන්න ඕනේ. ඒ නිසා ඊට පස්සේ භාවනා අධ්‍යක්ීමේදී අපි ඒක ගත්තේ නැත්නම් කමඨහන්ට එන්නේ නැහැ. කමඨහන්ට ආවේ නැත්නම් අපේ දෛනික ජීවිතේට යන්නේ නැහැ. ඒතකොට ලෝක මිනිස්සු හිතනවා මම හිතනවා මම රහත් වෙලා කියලා. ලෝක මිනිස්සු හිතනවා මූට පිස්සු කියලා. මොකද එයාගේ හැසිරීමෙන් ලෝක මිනිසුන්ට වෙන්නේ පිස්සෙක්ගේ හැසිරීමක් වගේ විදිහට. රහතුන් වහන්සේ කෙනෙක් කියන විදිහට සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට හිතෙන පිස්සු පිස්සෙක් වගේ රහතුන් වහන්සේ කියන්නේ මොකද මොකද ගණන් නොගන්න කියන්නේ. රහතුන් වහන්සේ ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඒ නිසා එතකොට තමන්ගේ හැසිරීම ලෝකයාට පෙන්눔 වෙන්නේ නැහැ. තමන්ගේ සත්‍ය ස්වභාවය. ලෝකයා බලන්නේ එයාගේ ඇහින්. එයා හිතනවා මේ මනුස්සයා මේ ඇඳුමක් හරියට අඳින්නේ නැහැ. ඇඳුම නොපිට ඇඳගෙන යනවා. නොපිට ඇඳගෙන යන්නේ පිස්සෙක් නේ. එහෙමයි. දියන්නේ වගේ රහතුන් වහන්සේ ළඟ තියෙන පිරිසිදුකම විතරයි. අනිත් ඒවායේ රහතුන් වහන්සේට පිළිවෙලක් නැහැ. ඒ පිරිසිදුකම රහතුන් වහන්සේ සීලසියක් ආරක්ෂා කරනවා. තමන්ගේ පිළිවඳව, තමන්ගේ ආශ්‍රය වටේ පිටේද, තමන් ඉන්න කුටියද, තමන්ගේ භූමියේ කුටි භූමියේ නැත්තම් මේ සක්මනද ඒවා සීලසියක් පිරිසිදු තියා ඉන්න රහතුන් වහන්සේ. ඊට වඩා රහතුන් වහන්සේට වෙනකුත් අවශ්‍ය නැහැ. ඒතර අන්නේ වගේ තත්වයක් අපි ආරක්ෂා කරගන්න දැන් ඔන්න ඔතනදි තමයි ඔබ දැන් පහුගිය දවස්වල කියවෙන හැමෝටම එතනට ආපුවාම ඉන්ද්‍රිය සංවරය මොකද අපේ ඉන්ද්‍රිය සංවරයේ ඵලය තමයි ආයසුතුන් අපේ ඔය මේ සතර අධිපත්තාණයට හේතුපත් වෙන්නේ. එමෙත් ඉන්ද්‍රිය සංවරයේ ඵලය තමයි සතර අධිපත්තාණය. එහෙමයි. ඒක මීට පෙර විස්තර වෙලා තියෙන ඔය සූත්‍ර පිටකේ තියෙන අංගුත්තර නිකායේ නවක නිපාතේ අවිද්‍යා සූත්‍රය කියලා සූත්‍රයකුයි ධන්නා සූත්‍රය කියලා එකුයි සූත්‍ර දෙකක්. එහෙමයි. වාසුදු ඔය සූත්‍ර පිටක ඔය ඇති පොතරේ කියවල බලන්න ඒක තියෙනවා. ඒතකොට නවක නිපාතේ තියෙන මේ කරුණ 9ක් දෙන්න නිසා නමුත් ධන්නා සූත්‍රයේ කරුණු 10ක් තියෙනවා. ඒක මේ ලෝකයේ හේතුපත් වහගෙනගේ බුදුහාමුදුරුවෝ ලෝකයට තිබෙන්නා වූ ආරම්භක හේතු වුණා හේතු හොයාගත්තා. හේතුව තමයි අසත්පුරුෂ භාවය. ඒක ඉඳලා ආපස්සට එනකොට ඊවර 7ක් 8ක් එනකොට අන්තිමට දිනා මේවට හේතුලා තියෙන්නේ මේ ඉන්දියා සංවරය. ඉන්දියා සංවරයේ ඵලය තමයි ආයසුඳුන් ඔය ආයසුඳුන් වචනේ. මොකද ආයසුඳුන් වචනේ නීවරණ කියන වචනේ. ආයසුඳුන් කියේ නීවරණ නැහැ කියලා. අන්නේ නීවරණ නැහැ කියන එක අනිත් පැත්තෙන් ඉදිරිපත් කරන බුදුහාමුදුරේ යහපැත්තෙන් ගිහිල්ලා නීවරණ නැත්තම් ඒ කියන්නේ ඉන්දියා සංවරය නම් ඉන්ද්‍රිය සංවරයේ ඵලය තමයි සතර අධිපත්තාන. එහෙමයි. දොන සතර හතිපට්ඨාන්ට ඵලයේ හේතු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට හේතු වන්නේ ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ දුස්චරිතේ නැතෙන් තියෙන ඉන්ද්‍රිය අසංවරය.
ත්‍රිවිධ සුචරිතයට හේතුපත් වෙන්නේ ඔන්නෝ අපේ සති සම්පජඤ්ඤය. එහෙමයි. ඉතින්න්නේ සති සම්පජඤ්ඤයට හේතුපත් වෙන්නේ යෝනිසුමනසිකාරය. ඕනි පියවරේ තියෙනවා මේ තමයි පටලැවෙන්නේ නැද්ද කියන්නේ මේ ලයි. කුමාරි අවසන් ඉස්සරහට යාලබන් නැත්නම් ඔතන මහත්යෙන් ඉල්ල ගන්න ඔතන වෙච්ච ධර්ම දේශනා ඇති ඔගේ මේ කොම්පියුටර් ඇතුලේ මහත් ඉල්ලගෙන ධර්ම කියලා බලන්න එකක්. ඒක විස්තර කරන ඔක්කොම ටික. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයේ තියෙන උනාසුන් දැන් වෙනකොට ඉන්ද්‍රිය සංවරයේ පුරුදු වෙන්න තියෙන හොඳම තැන තමයි කමඨාන සාකච්ඡාව. ඒක කමඨාන සාකච්ඡාවේදී කමඨාන ඉදිරිපත් කිරීමේදී ඉතාමත් සංවරයෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය කරුණු ටික පමණක්. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනකොට ඉන්ද්‍රිය සංවරයේ තියෙන එකන ඒ කියන්නේ ආර්ය මාර්ගයට වැටිච්ච කෙනා එයා ප්‍රශ්නය සම්මුදුවින්ම අරගෙන ප්‍රශ්නය Tamanට පැහැදිලි නැත්නම් එයා නැවතරක් අහන ප්‍රශ්නේ පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න කියලා. 10 පාරක් හරි ඒක අහන්න පුළුවන් ගැටලුවක් නැහැ. අහලා ඒකට උත්තරේ දෙනවා හරියටම. හැබැයි උත්තරේ දෙනකොට ඇතුලේ ආ උත්තර 10ක් 15ක් කරනකොට ඒවා බලන්නේ නැහැ එයා. ඒවා එයා ප්‍රතික්ෂේප කරන එතන එතන. ප්‍රශ්නේ අහන්න පටන් ගන්නකොට උත්තර හදන්න පටන් ගන්න ඇතුලේ. එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. එයා ඒක නැතුව යෝන්සෝ මනසිකාරයෙන් ප්‍රශ්නේ හොඳට අහගන්නවා. අහගෙන බලනවා ප්‍රශ්නේ මොකද්ද මේ අර්ථවත් කරන්නේ. තමන් නිර්වචනය කරන්නේ අර්ථය. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ අහන අර්ථය මගේ. අන්න අර්ථයට පමණක් උත්තර දෙන අනිත් උත්තර දෙන්නේ නැහැ. එහෙමයි. අන්න ඒක ඉන්ද්‍රිය සංවරය ගැන දැනගන්න තියෙන හොඳම ක්‍රමය. සා ඔන්න ඉන්ද්‍රිය සංවරය ටිකක් තියෙන්න ඕනේ. අන්න ඉන්ද්‍රිය සංවරය තිබ්බ හැබැයි ඊටාම තියුරු ලෙස අද වෙනදට වඩා. එහෙමයි. ඒක ඇවිල්ලා තියෙන ඔය ධර්මයේ පිළිබඳ යම් කිසි තොරතුරු දැක්ක නිසා මේක කියාගන්න වේගෙන් කියාගන්න ඉක්මනින් ඉක්මනින් කියාගන්න ඕනේ. එකක් කියලා දෙවෙනි එකක් කියන්න ඕනේ මොකද එකකට වඩා දෙවෙනි එක හොඳ වෙන්නත් පුළුවන් කියලා අන්න ඒ වගේ තර්කයක් තුල ඒක කොට නැගින්න ඒක වරදක් නෙමෙයි. එතකොට ඒ ඉන්දියා සංවරයේ ඇර අනිත් ඔය කමඨාන ඉදිරිපත් වීමේ කරුණ සියල්ලම ඊ타මත්ම ශීඝ්‍ර විදර්ශනාවක් සිද්ධ වෙච්ච යෝගාවචරයේගේ ඉදිරිපත් වෙන ස්වરૂපය. නිසා භාවනා අධ්‍යක්ීම ඊ타මත්ම තීව්‍ර වෙලා තියෙනවා. භාවනා අධ්‍යක්ීමේ තීව්‍ර වීමත් එක්කම භාවනාවේ තමන්ගේ අවබෝධ මට්ටම ඊ타මත්ම නිරෝල් මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඒක පැහැදිලිව ඉදිරිපත් වුණා. ඒක එතන අඩුපාඩුවක් ගැටලුවක් මොකුත් නැහැ. හරි ඉන්ද්‍රිය සංවරය හදාගත්තන එතන හරි. හැබැයි ධර්මයත් එක තිබෙන්නා වර ගැටණ නිසා සටන නිසා ඉදිරිපත් කළ යුතු ධර්ම කරුණ ඇත්තකින් තියලා ඒකෙ තිබෙන්නා වූ අංග ටික විස්තර කරා. එහෙමයි. ඒක තමයි අහුවනම් අහනවනම් ආසුන් ගන්නවද මොනවද දෙයට වැළඳුවේ කියලා. ආයසුන් කියනවා ඒකේ මිරිස් රහත් තිබ්බා සමහර ඒවා ඇඹුල් රහත් වුණා වගේ ලුණුත් හැබැයි සමහර ඒවාට පොඩ්ඩක් වැඩි වගේ හැබැයි කියන්නේ නෑ අද වැළඳුවේ පරිප්පු අද වැළඳුවේ බත් එහෙම නැත්නම් අද වැළඳුවේ ඉඳියාප්ප කියලා එහෙම කියන්නේ නෑ. එහෙමයි අර අවශ්‍ය නැති තොරතුරු ටිකක් තමයි කියවේ. ඒ අතිරේක තොරතුරු ටිකයි කියන්නේ ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කිව්වේ. එහෙමයි එහෙමයි. වැදගත්ද? පැහැදිලි පැහැදිලි. ඒ නිසා ආයසුඳුන් මේක ගැටලුවක් නෙමෙයි ඒක තමයි අපේ ස්වභාවය. මොකද ධර්මයේ පිළිබඳව අපිට නිර්වෘතාවය නැති වුණාම අපි ධර්ම කරුණු ඉස්සරහට ගන්න බයයි. බය වුණාම අපි ඒකට වෙන වෙනම කියනවා. එතකොට ඒක නිර්වෘල් වෙන්න ඕනේ ඉස්සරහදී. එතකොට එතන ඒ කියන්නේ ධානයේ අංග ටික ඉදිරිපත් කරා අනිත් පැත්තේ. ඒ කියන්නේ ධානයේ අංග තියෙනවා නම් එතන නිවර්ණ නැහැ කියන තොරතුර තෝ නීවරණ නැහැ කියන එක පැත්තෙන් තමයි ඉදිරිපත් කරන්නේ. එහෙමයි. ඔව්. ඒ කියන්නේ අද මම පාන් කෑවේ නැහැ කියනවා. හැබැයි උදේට කෑය මොනවද කියලා කියන්නේ නැහැ. එහෙමයි එහෙමයි. පාන් නැහැ කෑවේ නැහැ කියලා කියනවා. කෑවා කියන එක පාන් කෑවේ නැහැ කියනවා. ඊ ප්‍රශ්නේ උත්තර ලැබෙන්නේ නැහැ නේ. එහෙමයි එහෙමයි. අන්න ඒක වුනේ. පැහැදිලිද? පැහැදිලි පැහැදිලි. ඒ නිසා ආයසුදු මේක ලොකු භාවනාවක් සිද්ධ වෙලා තියෙනවා. භාවනාවේ දියුණුව විතරම තියෙනවා. හැබැයි අර ධර්ම කරුණු මේ ධ්‍යාන ගැන ධර්ම දේශනා කොච්චරක් ඇහුවද? දේශනා එකක් දෙකක් වගේ තමයි අහන්න පුළුවන් උනේ. එකක් දෙකක් වගේ ඇහුවේ ඔය මේ ඉරිද වැඩසටහන නේද? එහෙම නැත්නම් අර පරණ ඒවායි. නෑ මේ මහත්යගෙන් ඉල්ලගත්ත ඉරිද වැඩසටහන ඒවා තමයි මම හිතන්නේ. එහෙනම් ධ්‍යාන පිළිබඳ මාතේ දේශනා. ඒ ආසුඳුන්ට මේ ස්වාමීන් වහන්සේට දෙන්න ඔය ඉරිද වැඩසටහනේ ධ්‍යාන ගැන ඉදපත් වෙච්ච ධර්ම දේශන කිපයක් ඇතිනේ මේ මහත්යට කියන්නේ මේ තොරතුර. අන්නේවා දෙන්න ඉස්සෙල්ලා ඊට අතිරේකව අනිත් ධ්‍යාන ගැන ධර්ම දේශනා ගොඩක් ඇති. ඊට අමතරව වෙබ් එකට ගියා නම් වෙබ් එකේ ධ්‍යාන වෙනම තියෙන ධ්‍යාන යටතේ ඔය සමහරලාවට සමාධි කණ්ඩායම වලත් ඇති, අධිශීල කණ්ඩායම වලත් ඇති, සීල කණ්ඩායම වලත් තියෙනවද දන්නේ නැහැ ධ්‍යාන. ඊ තැන් වල තියෙන අහුවට කමන්නේ නැහැ. නමුත් අර
ඉරිද වැඩසටහන එකල්ල තිනේවා. ඊට අතිරේකව ඔය ධානාගත වුණාට අදාළව නම වැටිච්චම ඔය මේ සුවාන් වෙච්ච අයගේ වගේ අවබෝධයට පත් වෙච්ච අයගේ කමඩන් සාකච්ඡා තියෙනවනේ ධානවලින් නම් වැටිච්ච සමහරේවා. අන්න ඒව තිරා මහත්තයා අන්න ඒකක් දෙයක් ඒ ස්වාමීන් වහන්සේට හොයලා දෙන්න. එතකොට අන්න ඒ වයින් මේ ඕක අවබෝධ කරගන්න පුළුවන් අත්දැකීමත් එක්ක. මොකද ඒ අත්දැකීමත් එක්ක ඉදිරිපත් කරොත් විතරයි ඒ මේ සාකච්ඡාවට නම දාන්නේ ධානපැත්තෙන් දාලා. අන්න ඒ වගේ වැති කීපයක් ඒව පොඩ්ඩක් මේ දෙකක් තුනක් හොයලා දෙන්න. එතකොට ආයතනුන් ඒ දැන් ආයතනුන්ට ඔය ධ්‍යාන වලට අතිරේකව තව මොනවද ධර්මදේශන ශ්‍රවණය කරන්න කියලා උපදෙස් ලැබුණේ? අර සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ගැන, නීවරණ ගැන, ඒ වගේම අර ආදුනික මොකද්ද මේ සෝතාපන්න ඵලයේ දක්වා පරිසටහන් ඒ වහන කියලා දේශනා අහන කියලා. ඒ ටික තමයි උභහන්සි උපදේශයේ ඇටියට දුන්නේ. ඔය එහෙම නැති දැන් ගොඩක් දිල දින තව උත්සාහ වෙන්නේ. ඔය දැන් තීන කරුණ ඇති. ඒකෝර දැන් ඔය හරහා Tamanට එතන ධානාගත වෙලා හිටියයි කියන තොරතුරු තමන්ගේ දැන් තියෙනවා. එහෙමයි. ඔය ඒතකොට ඒ හරහා මාර්ගය ඉතුළු ඉන්නවයි කියන තොරතුරු තියෙනවා කියලා තායිසුන් ප්‍රකාශ කරා. එහෙමයි. ඒතකොට මාර්ගය තුළු ඉන්නවයි කියන එක මොකක් තමයි අවබෝධ වුනේ? يعني මේ කුසල පැත්තට ගමන් කරන්න හැකියාව තියෙනවා කියලා තමයි අවබෝධ වුනේ. කුසල පැත්තට ගමන් කරන්න හැකියාව තියෙනවා කියලා අවබෝධ වුනේ. එහෙමයි. ඊට වඩා මාර්ගය ඉන්න නිසා ඊට වඩා දෙයක් තමයි ලැබෙනවා කියලා අවබෝධයක් නැහැ. දැනට එහෙම අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ. එමණිදි මාර්ගය තුල ඉන්නවනම් මාර්ගය තුල ඉන්නකොට ලැබෙන දේවලුත් එතන ඒක තමයි අත්දකින්න ඕනේ. ඒක අත්දැකීමම කියවෙන්න ඕනේ. ඒක පොත්වලින් හොයලා කියන්න බෑ. පොත්වල ඉස්සර වෙලා ඇති ඔය එක්ක නයි. නමුත් ඒක අත්දැකීමම කියන්නේ මාර්ගය තුල ඉන්නවනම් මාර්ගය තුල ඉන්නවයි කියන එකේ ඵලය Tamanට හිමි කියන එක. ඒතකොට මාර්ගය තුල මරමංචකේ ඉන්න උත්සාහ කරන්නේ එහෙමනොත් විතරයි. මොකද මරමංචකේ මාර්ගය තුල හිටියොත් විතරයි අපිට සාණිය ලැබෙන්නේ. ඒකයි බුදුහාම දේශනා කරන්නේ. එමනම් මේ භාවනා අධ්‍යක්ීම ආයසුතුන් දැන් ඔය වගේ භාවනා අධ්‍යක්ීම ඕක පමණක්ද නැත්නම් අනිත් භාවනා අධ්‍යක්ීම තු වගේ සාමාන්‍ය ආසන්න මට්ටමේ තියෙන දඟන උට මේ ආසන්න මට්ටමේ තමයි මේ අවසානයේට කරපු භාවනාවේ අධ්‍යක්ීම තමයි මම මේ ඉදිරිපත් කරේ. ඒ කලින් ඒවත් ඒ වගේ ළඟින් ළඟින් ගියේවා තියෙනවා. ඒ වගේම දැන් මේ අනිත් සාමාන්‍ය වෙලාවදී භාවනා නොකරන වෙලාවෙදීත් මේ අර දැන් ඒ දහම්මානසිකාරයේ තමයි මට අහුුන්නේ නැත්තේ. අනික් අර මොන හරි බාහිර දේවල් හොයන්න යනකොට ටක් ගාලා කමටහන දාලා ඉක්මනින්ම අර ස්වභාවයට එන්න පුළුවන් කමතේ. ඒ කියන්නේ ධර්මමානසිකාරය වෙලාදී වැඩේ කරන්නේ නැතාව. ඔය ඒක තමයි අහුවෙලා නැත්තේ. දැන් තමයි ඒක දැනුනේ මේ දහම්මානසිකාරයේ වෙලේ මේ ක්‍රියාත්මක වීම වෙලා තිබිලා නැහැ හරියට. ලා කියන්නේ ප්‍රමාණවත්තර වෙලා නැහැ ඒක. එහෙමයි එහෙමයි. ඒ තමයි මේ අන්න ඒක ආසුන් තව ටිකක් සෑහෙන්න උනන්දු වෙන්න ඕන. මොකද එතනම තමයි අල්ලගන්න ඕන අපිට. මොදි ඒක තියෙන තාක්කල් ඔය ධර්මයේ කියලා එකයි අධර්මයේ කියලා එකයි දෙකක් තියෙනවා කියලා සාතිකයක අපි ඉන්නේ. එතකොට එතකම්ම රාග ද්වේෂ දිනා අපි ළඟ. එහෙම. මොකද රාග ද්වේෂ නැතුව යන්නේ නැහැ. දැන් ආයසුන් දැන් අපි දැන් හරියට භාවනාවට අනුගත වුණොත් එහෙම දැන් ආයසුන්ට කෙලස් කියන જાතිය හඳුනා ගැනීම හැකියාවට පත් වෙන්න ඕන. දැන් කුසල් හැදෙන දන දැනගත්තා. ඒක කුසල් හැදෙන දන දැනගත්තා නම් කුසල් නොහැදෙන දන එහෙම නැත්නම් අකුසල් හැදෙන දනත් අනිත් පැත්තෙන් දැකලා තියෙන්න ඕනේ. එහෙනම් ඒ අකුසල් හැදෙන දන නවත්තන්න අකුසලයේ හැදෙන්න කලින් පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අපි මාර්ගය තුල ඉන්නවා කියන්නේ. එහෙමයි. මාර්ගය තුල නැහැ අපිට අකුසලයේ හැදුනට පස්සේ අකුසලයේ අයින් කරන්න යනවනේ මාර්ගය තුල නැහැ. උතෝ මාර්ගය අයින් වෙලානේ. එහෙමයි. මාර්ගය තුල ඉන්න නම් අකුසලයේ හැදෙන්න කලින් හැදෙන්න එනකොට ඉවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අත්දැකීමකටපත් වෙන්න ඕන. අත්දැකීමේදී මොනෑම ආකාරي හෝ ගැටලුකාරී ස්වභාවයක් උතන පෙන්නුම් කරන්නේ නැහැ. අත්දැකීම තියෙනවා ඊටාත්ම නිර්වුල්ව. නමුත් අත්දැකීම තනියෙන් අත්දැකීම් විදිහට ගන්න උත්සාහ කරත් එතනත් ගැටලුවක් තියෙනවා. අත්දැකීම් පැත්තක තියලා ධර්ම කරුණු ගන්න උත්සාහ කරත් එතන ගැටලුවක් තියෙනවා. දෙක සමාන්තර යන්න ඕනේ කියන තමයි අභ්‍යන්තර බාහිර ඝට්ටණේ නැති වෙන්න ඕනේ කියලා කියන්නේ. අභ්‍යන්තර බාහිර ඝට්ටණේ සිරසියක් නැති වෙන්නේ රහතුන් වහන්සේගේ පමණයි. නමුත් ඒක යම් කිසි ප්‍රමාණයකට තුලණය වෙන්න ඕනේ. දැන් වෙනකොට ඒක දැන් කලින් කමඩන සාකච්ඡාව වලට වඩා ආසුන්ගේ ඒක තුලණය වීම සෑහෙන දියුණු මට්ටමක තියෙනවා. කලින් අත්දැකීම් ඉදිරිපත් කිරීමේදී ධර්මයේ පිළිබඳව මොනම ආකාරයේ හෝ තමන්ට විශ්වාසයක් තිබුණෙම නැහැ. එහෙමයි මොලත් තිබුණේ නැහැ. අද වෙනකොට ධර්මයේ පිළිබඳව සෑහෙන විශ්වාසයක් තියෙනවා. එහෙමයි. හැබැයි මේ විශ්වාසයේ මම කොයි ධර්ම කරුණු මෙතන අත්දැක්කේ කියන එක නිරවුල් කරගන්න බෑ. ඒක නිරවුල් කරගන්නේ දෙක පාට වෙන කලින් අත්දැකීම ඉදිරිපත් කළ වැඩි කාලයක් නැහැ නේද? නෑ. නමස්කාර සතියක මාස දෙකයි මේ සතියක් විතර වගේ තමයි මේ මුළු කාලේ. මීට පෙර අත්දැකීම් ඉදිරිපත් කළේ ඉල්ල වැඩි දවස් ගන්න නැහැ නේද?
සතියක් වගේ වෙන්නේ. සතියක් වගේ නැති හොද නරක නැහැ. කොහොමද දැන් භාවනා ආරම්භ කළා මේ ආකාරයට ආසුණු මාස දෙකක් වගේ වෙන්නේ. ආරෝ මාස දෙක ඉවරයි දැන් මේ තුන්වෙනි මාසය යන්නේ. තුන්වෙනි මාසය යනවා කියන්නේ ඉතින් ලොකු ඉරමට්ටමක තියෙනවා. ඒක ඉතින් ආසුණු මීට පෙරත් ඉදිපත් වෙලා ඇති. ඒක පෙර භාවනී කරපු විදර්ශනා ප්‍රතිඵල. දැන් තමයි භුක්ති විඳින්න පුළුවන් වෙලා තියෙනවා. භුක්ති විඳින්න තියෙන්නේ ධර්මයේ ළඟට ලං කරගන්න එක විතරයි. ඒතකොට ධර්මයේ ලං කරගන්නකොට අර වේගයෙන් අරගොල්ල එනවා. වේගයෙන් ආපුවාම අපිට වැඩි කරගන්න පුළුවන්. ඒක අර සාමාන්‍ය උදාහරණයක් කියනවා. මඩ ගහක ගෙඩි ගන්නවා වගේ තමයි ඒක. සාමාන්‍ය පැටියක් හිටෝලා එහෙම නැත්නම් වල්ලත්තක් හිටෝලා ගන්නවා වගේ නෙමෙයි. එහෙම නැත්නම් බඩ් ගහක බඩ් රබර් ගහක ගිරි ගන්නවා වගේ වේගයෙන් ගන්න පුළුවන් අපිට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තියෙන ඉතින් ඒක නිසා ඊකට සෑහෙන්න මග පෑදිලා තියෙනවා. එතකොට එතන ඒ හරහා භාවනාව කරගෙන යාවේ තමයි මතුවෙච්ච ගැටලු මතුවෙන තැන් මොනවා හරි අපහසුතාවෙන් තියෙන මොනවා හරි. දැනට නම් එහෙම නෑ. දැනට විදිහට භාවනාව කරගෙන යනවා. විදිහට භාවනා කරගෙන යනවා. එතකොට ධර්ම ශ්‍රවණයට ආසමුදු සාමාන්‍යයෙන් දැන් කාලේ වෙන් කරගන්නේ ධර්ම ශ්‍රවණයයි භාවනාවයි පිළිබඳව කොයි වගේ අනුපාතයකටද කාලේ වෙන් කරගන්නේ? භාවනාව නම් විනාඩි 5කට අඩු කාලයක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව ධර්ම ශ්‍රවණයට වැඩි කාලයක් යොදවලා තියෙනවා. ධර්ම ශ්‍රවණයට වැඩි කාලයක් යොදවනවා. එහෙම. දවසේ සමස්ත කාලය ගත්තොත් එහෙම ධර්ම ශ්‍රවණයට කාලයෙන් වැඩි ප්‍රමාණයක් යනවා. එහෙමයි. ඔව් ධර්ම ශ්‍රවණයට කාලය තව තව පොඩ්ඩ වැඩි කරගන්න වෙනවා. මේ මට්ටමේදී ඊට පස්සේ ආයි නැවතරක් උපදේශ ලැබෙවි. ඒක අඩු කරගන්න කියලා අපි දැන් මේ වෙලාවේ ධර්මයේ ගොඩක් අවශ්‍යයි. ධර්මයේ නැතුනොත් එම ඔය භාවනාව වේගෙ වැඩි නිසා අපි අර හුරු පුරුදු නැතුව රේස් එකට යනවා වගේ ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් කොහේ හරි. ඒක රේස් එක පටන් ගන්න කලින් හොඳටම හුරු වෙලා ඉන්න ඕනේ. හොඳටම හුරු වුණාට පස්සේ රේස් එක පටන් ගන්න ඕනේ. එතකොට අපි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මය හොඳටම තියාගෙන තමයි ගමන ආරම්භ කරන්න වෙන්නේ. නැත්නම් ගැටලුවක් වෙනවා. ඒ නිසා සත්‍විස් බෝධිපාක්ෂියේ ධර්මතාව පිළිබඳව විශේෂයෙන්ම ඒ ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. ඊට අමතරව ඒ දීලා තියෙන අනිත් ඒවාත් පුළු පුළුවන් විදිහට ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණයේදී ඒවා මාරු කර කර කරන්න. ඒක එකම ධර්ම දේශනාව දෙතුන් පාර අහන්න කියලා තමයි දැන් කාලේ සාමාන්‍ය උපදේශ දෙන්නේ. උදව ආසුන්ගේ මට්ටමට එහෙම කියන්න බෑ. මොකද කිව්වොත් එහෙම සෑහෙන කාලයක් ඕන නිසා ඒවට. ඒ නිසා ධර්ම ශ්‍රවණයේ එකක් එකපාරක් අහලා පුළුවන් තරම් හැබැයි වැඩි එක දිගට අහන්න එපා. විනාඩි 15ක් වගේ උපරිමයෙන් අරගන්න. ආයි පොඩි විවේකයක් අරගෙන ආයි භාවනාවක් කරන විනාඩි දෙක භාවනාවක් කළා ආයි විනාඩි 15ක් වගේ අහලා අන්නේ විදියට ධර්ම ශ්‍රවණයේ පැයක එකක් නම් හතර පාරකට වගේ අහගෙන අන්නේ විදියට පුළුවන් තරම් මේ වැඩි මේ ධර්ම කරුණු ටිකක් ඇතුළට යන විදියට ධර්ම ශ්‍රවණය කියන්නේ ධර්ම දේශනා අනුශාසනා රාශියකින් කරන්න බලන්න. කරගෙන මේ භාවනාව ඔය කරන ආකාරයටම කරගෙන යන භාවනා පිළිබඳ වෙන මොන උපදේශයක්වත් අවශ්‍ය නැහැ. භාවනාව ආශ්‍රමඳුනත් අවශ්‍ය නැහැ. මොකද උපදේශයක් භාවනාව ඔය ආශ්‍රමඳුනෙත් හොඳට වැටලා තියෙනවා. ඔය ආශ්‍රමඳුනෙත් තියෙනවා වැටලා හොඳට. භාවනාවට අනුගත වීමක් තියෙනවා. ඒකේ අවබෝධ මට්ටම වලින් තමයි දැන් ඔය එන්නේ. ඉතින් අපිට ධර්මයත් එක තමයි කරන් තින්නේ ඒක. නිසා ධර්මයට වැඩි දෙනක් දීලා ධර්මදේශනා ශ්‍රවණය කරමින් භාවනා කරගෙන කාලය බෙදා ගන්න කියලා තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. එහෙමයි. ඇදලි? අවසරයි ස්වාමීන් වහන්සේ. මෙනු ගැටලුව නැත්තම් මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙන මොකද මේ ස්වාමීන් වහන්සේලාටත් මේ මාත්‍යාට දානය ගන්න තියෙන නිසා එතකොට මේ මාත්‍යා ගමඩන් ඉදිරිපත් කරන්න ඕන නම් මේ මාත්‍යා දෙඟත්තුත් වෙලා මදීන පුළුවන්. හවස එකට වගේ සම්බන්ධ වෙන්න පුළුවන් මේ මාත්‍යාට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් මෙන්න එකට විතර සම්බන්ධ වෙන්න මාත්‍යාට මේ දානය අරගන්න මම දානය ගන්න බැරුවන් පරක්කු වෙන ඉඩම දිනවනේ. නිසා දානි ඉවර කළා එකට විතර සම්බන්ධ වෙන්න මේ මාත්‍යා ගමන සාකච්ඡාව සඳහා නිසා ගමන සාකච්ඡාව සඳහා අපි පැයකුත් විනාඩි 40කට ආසන කාලයක් කරන් තිනවා. ඒ ස්වාමීන් වහන්සේලා දෙනමක් කමඩම් දෙයක් ඉදිරිපත් කරා. ඒ ස්වාමීන් වහන්සේලා දෙනමේ භාවනා ඉතා විශාල ලෙස දිනු වෙලා තිනවා. අධ්‍යක්ෂින් පැත්තෙන් බැලුවොත් එහෙම පළවෙනි ස්වාමීන් වහන්සේ අලුත් අධ්‍යක්ෂින් මට්ටම වලට ගිහිල්ලා තිනවා. නමුත් කමඨානේ අධ්‍යක්ෂින් වල ආර්ය මාර්ගයේ පැත්තෙන් බැලුවොතින් දෙවනි ස්වාමීන් වහන්සේ තමන්ගේ අවබෝධ මට්ටම වලට යාමේ ආසන්නයට ඇවිල්ලා තිනවා. සුවාන් මාර්ගයට අනුගත වෙලා හිටියේ කියන එකත් තොරතුරු තියෙනවායි කියලා ඉදිරිපත් කරනවා. මොකද සුවාන් මාර්ගයේ හිටිය නිසා තමයි ලැබෙන ඵලය මොකද්ද කියන එක පිළිබඳව තව තොරතුරුක් නැහැ. මොකද ඒ ස්වාමීන් වහන්සේ පෙර භවයන්දී කරන ලද විදර්ශනාව සීග්‍ර ලෙස දිනුනු විදර්ශනාවක් වෙච්ච ස්වාමීන් වහන්සේ නම නිසා මේ භවයේදී ධර්මයක් ටිකක් පල්ලෙහැන් යන නිසා අධ්‍යක්ෂීම් ඉස්සරහ යනවා. එදා කොච්චිපාරේ පීලි දෙකෙන් එක පීල්ලක් ඉස්සරහ තියෙන නිරෝධය අනිත් පීල්ල පස්සේ තියෙන්නේ. ඒ නිසා කොච්චි පිළිෙන බලන ස්වභාවය පෙන්වු කරත් ඒකට ඒකට තාටිය බැලන්ස් වෙන්න ඕන. ධර්මයේ තාටිය වැඩිපුර අරගෙන භාවනා කරනොත් එහෙම ඊටාම වේගයෙන් ඒ ස්වාමීන් වහන්සේට
මේ අභවයේ තමන්ගේ අවසාන භවය කරගැනීමේ හැකියාව ලැබෙනවා කියන තමයි වර්තාවන්නේ මේ අවස්ථාවේ. ඒ සඳහා ඉතාමත් කෙටි කාලයක් දැන් ගත වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ආකාරයටම මාස 3කට වගේ කාලයක්. ඉතින් ඒ කියන්නේ ලොකු භාවනා අත්දැකීමක් ලෝකයට බණක් කියන නිසා ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේගේ බණත් වැදගත් වෙනවා. මේ ධර්මයට අනුගත වෙන උත්සාහ කරන සියලු දෙනාටම කමඬා සාකච්ඡාව සඳහා තවත් මහත්මෙක් ඉදියත් කාලය බිලව ප්‍රශ්න තියෙනවා මෙදී නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සාදු සාදු සාදු. සුපත්තේවා නිදුක්ඛේවා නිරෝගීවා නිර්වාණ වන්දා ප්‍රඥාව සාක්ෂාත් වේවා. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන